Good Bad Ugly. අද දවසේ පළවෙනි කොටස. මැතිවරණ ව්‍යාපාරයේ තම තමන්ගේ අපේක්ෂකකින් දිනවීම සඳහා හැමෝම දැන් සටනේ. කරන්න පුළුවන් දේවල්, කරන්න බැරි දේවල් අපේක්ෂකකින් කියනවා. එතනිනුත් ප්‍රධාන අපේක්ෂකකින් දෙදෙනා විශේෂයි. මේ අතරතුර අපේක්ෂා කුමාර මැතිතුමා නත්තල් පප්පල පිළිබඳ කතාවක් කිව්වා. පො මොන සභාපති තරගයක්ද අප්පා මේක? අම්මපා මේ කැවිල්ල හොඳම නත්තල් පප්ප තෝරන තරගයක්. එන්ටර්ප්‍රයිස් පප්පයි මගේ මල්ලි පප්පයි හිල්ලුවෙච්ච මලු දෙකක් කරේ දාගෙන නගිනව වේදිකාවට. නැගලා මල්ලට අත දාලා අහුවෙන එක බෙදනවා. එන්ටර්ප්‍රයිස් පප්පට දැන් බෙදන්න දෙයක් ඉතුරුලා නැහැ මතක තබා ගන්න. තියන්නේ ආගත් පයි විතරයි. පොට්ටුවේ පප්පට බෙදන්න ඉතුරුලා තිබෙන්නේ අයියාගේ සාටකේ වසී බෝලේ විතරයි. ලබන 16 වෙනිදාන් පස්සේ පප්පල දෙන්නට ජනතාව බෙදන්න පටන් ගන්නවා. එතකොට පොට්ටුවේ පප්පයි එයාගේ අයියයි හිස්මල්ල බෙල්ල උතාගෙන මුලන මැද වලව්වේ ජනේලෙ ඉල්ලනවා. එතකොට එන්ටර්ප්‍රයිස් පප්පා CEO මගේ කකුලෙන් ඇද්දා. ඉල්ලන්න දීලා මාව පරාද කළා කියලා යාලා හරි උඩවලව කැලේට හරි රිංගලා අලිහුරතල් බලනවා. එතකොට අනිත් පප්පා එයා ඉතින් එයාගේ නිදහස් මණ්ඩලයේ කට්ටිය මුලන මැද වලව්වට බාර දීලා අවසන් නිල චාරිකාවත් ගියා මගුල් ගෙදරකට. ඕම් බඩු මෙහෙම විහිළු කාර්යෝ ටිකක් දෙමළ චිත්‍රපටිවලවත් ඉන්නව මම දැකලා නැහැ. අම්මපා අපේක්ෂා කුමාර නියමයට අපිට බෙදෙනවා නේද මිස්ටර් සිඩ්නි? මැතිතුමනි එතුමා කියනවා මේක සභාපති තරගයක් නෙවෙයි හොඳම නත්තල් පප්ප තෝරන තරගයක් කියලා. හොඳම නත්තල් පප්ප තෝරන්නේ විකට ඇඳුම් තරගවලදී. මමත් පාසල් වියේදී නත්තල් පප්පට ඇඳලා තියෙනවා විකට ඇඳුම් තරගයකදී. දිනුවද? දිනුවා අනිත් පප්පා. මේ පාරත් වෙන්නේ එකමයි. මගේ පප්පා දිනනවා. මැතිතුමනි අපේක්ෂා කුමාර මහත්මයා කියනවා දැන් බෙදාගෙන ගිහිල්ලා බෙදන්න දෙයක් ඉතුරුලා නැහැ කියලා. මම පප්ප තරංගයට එනකොට 2015 දී කිසි දෙයක් බෙදුවේ නැහැ. අනවශ්‍ය දේවල් බෙදන්න ගිහින් මේ එන්ටර්ප්‍රයිස් මාව විනාශ කළා. මගේ රට කෑවා හිටන්. ඔන්න ඩයිනමෝ එක චාර්ජ් වෙලා. පොඩ්ඩක් ඉවසන්නකෝ. පොඩි එකා වගේ කියනවා. මගේ ප්‍රශ්නට උත්තරයක් මැතිතුමනි මම දෙන්න. සජියේ පුතාට බෙදන්න තව හුඟක් දේවල් තියෙනවා. එයා ඒව බෙදන්නේ මගේ උපදෙස් පරිදි. ක්‍රමානුකූලව මගේ මල්ලි ළඟත් තව තියෙනවා ගොඩක් බෙදන්න දේවල්. එහෙමනම් ඔබතුමා මුලින්ම කියන්න. එන්ටර්ප්‍රයිස් මුලින් කියපු දෙයින් එයා කිව්වන් පස්සේ මම කියන්නම්. මැතිවරණයේ අන්තිම දවස් කිට්ටු වෙනකොට මගේ උපදෙස් පරිදි සජී පුතා මුළු රටේම ජනතාවට දෙනවා නොමිලේ බස් ටිකට් සහ කෝච්චි ටිකට්. මැතිතුමනි කොහොමද මුළු රටේ ජනතාවටම නොමිලේ බස් ටිකට් සහ කෝච්චි ටිකට් දෙන්නේ? Very simple. සියලුම පෞද්ගලික වාහන රජයට පවරා ගන්නවා. එතකොට තෙල්වලට පිටරටට යන වියදම් පහිනවා. හැමෝම අපි නොමිලේ දෙන ටිකට් එකෙන් බස්වල කෝච්චිවල ගමන් බිම යනවා. ඕන තැනින් නගිනවා අවශ්‍ය තැනින් බහිනවා. සිම්පල් ඇරිත්මැටික්. මැතිතුමනි එතකොට ඔබතුමාලත් ගමන් කරන්නේ නොමිලේ දෙන බස් ටිකට් එකෙන්ද? අපෝ නෑ. අපි ගමන් කරන්නේ නොමිලේ දෙන කාර් පර්මිට් එකෙන්. ජනතාවටත් නොමිලේ අපිටත් නොමිලේ. හොඳයි. එතකොට ඔබතුමා කියන්න බලන්න මල්ලිට බෙදන්න ඉතුරුලා තියෙන දේවල්. මෙයා කිව්ව දෙයම තමා. හැබැයි තව ටිකක් උඩින්. උඩින්ද බෙදන්නේ? මෙයා හැමදාම try කරන්නේ මට වඩා උඩින් යන්න. හොඳයි කියන්න මැතිතුමනි. මගේ මල්ලි ආවහම අපි නොමිලේ ආශ්‍යාත්‍රා ටිකට් දෙනවා. ජනතාවට නිදහසේ පියාසර කරන්න. කටුනායකෙන් නගිනවා, මත්තලෙන් බහිනවා. හරි ෂොක් අයිඩියා එක. එතකොට පලාලි වලටත් යන්න පුළුවන්ද? අපි ඒක වහනවා. මම නෙමෙයිනේ විවෘත කළේ. මිස්ටර් සිඩ්නි, අපේක්ෂා කුමාර පප්පල ගැන කිව්වනේ. මටත් මතක් වුණා පප්පලගේ සින්දුව. අපි ගැනමයි ලියලා තියෙන්නේ. කියන්නද? කියනවාකෝ බලන්න. රයිට් ඕකේ. ලස්සන්ට කියමු. 1 2 3 4 කැලේ මැද ගමක් තියෙනවා. එහි පප්පල රැණක් ඉන්නවා. පෙරබික් පෙරබික් ගමට පප්පා ගම කියනවා. ඒ පප්පල ජොලි වැඩ කරනවා. Come on boys sing with me. පප්පා පර පපප හොඳයි සතුටුයි රැඳී සිටින්න රාත්‍රී 7:55 ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනේ දෙවනි කොටසෙන් හමු වෙමු. සිනාව තමයි හොඳම බෙහෙත. Good Bad Ugly. අද වැඩසටහනේ දෙවනි කොටස. මම මේ සෙට් එකට ආවෙලා ඉඳන් බලාගෙන හිටියේ. මෙයා මොනවද අතේ තියාගෙන මිරිකනවා. මොකක්ද දන්නේ ඔයා මිරිකන්නේ? ජෙල් බෝලයක්ද? බෝලයක් නෙවෙයි. මේක අඳුනක්. අඳුනක්? අඳුනෙන් අංජනමක් එහෙම බලන්න පුළුවන්ද? බලලා කියනවද සජී පුතා වැඩේ ගොඩදාගනිද කියලා? මේකෙන් ඒව බෑ. ඕකෙන් ජනතාව වශී කරන්න පුළුවන්ද? ජනතාව වශී කරගන්න මට මේව ඕන නෑ. ජනතාව දැනටමත් මට වශී වෙලා ඉන්නේ. මේක මිරිකනකොට වෙන්නේ ඇඟිලි වලට එක්සර්සයිස් එකක්. ඇඟිල්ලි හරියට වැඩ කරොත් විතරයි මොලේ වැඩ කරන්නේ. මොලේ වැඩ කරන්නේ නේද? එහෙනම් සභාපතිතුමාටත් බෝලයක් ගෙනත් දෙන්න වෙයි. මොන සුපර් මාකට් එකේද මේවා තියෙන්නේ මිස්ටර් සිඩ්නි? අද මුල් කොටසින් අපේක්ෂා කුමාර මැතිතුමා දුන් ප්‍රකාශයට සජී පුතා සහ මගේ මල්ලි උත්තර දීලා තියෙනවා. අපි බලමු මගේ මල්ලිගේ ප්‍රකාශය. අපේක්ෂා භංගත්වයට පත් වුණා නේද? අපේක්ෂා කුමාර මැතිතුමා කියනවා අපි නත්තල් පප්පලලු මල්ලෙන් අරගෙන බෙදනවලු දෙමළ චිත්‍රපටිවලත් නෑලු අපි වගේ විහිළු කාරයෝ අද ඊයේ නෙවෙයි අපි බෙදුවේ මගේ අයියා අවුරුදු 10ක්ම බෙදුවා බෙදාගෙනත් කෑවා අපිට දැන් තියෙන ප්‍රශ්නය අතට බෙදනවද පතට බෙදනවද කියන එක අතට බෙදනවා නම් නිදහස් මණ්ඩලයට වාසි පතට බෙදුවොත් අපට වාසි වාසිය ගන්නකම් අපි අතට බෙදනවා ඊට පස්සේ අපේ පතට බෙදා ගන්නවා මම දිනලා ඉවරයි අයියාගේ කටයි මගේ වැඩයි බැසි මල්ලිගේ මොලෙයි මගේ රට බබලවන්න හොඳටම ඇති thank you අයියා thank you මල්ලි තෙරුවන් සරණයි මැතිතුමනි මොකද්ද එතුමා කිව්ව අතට බෙදෙන කතාවයි පතට බෙදෙන කතාවයි මම මගේ මණ්ඩලයේ කට්ටිය නිදහස් කළා ඒගොල්ලන්ගෙම බෙදා ගන්න කියලා මගේ ළඟ දැන් බෙදන්න දෙයක් ඉතුරු වෙලා නැහැ සිරිදයාලේකම් නඩේම දක්කගෙන ගියා බෙදා ගන්න ඒ පුන්නක්කුද පහු ගිය කාලේ පුන්නක්කුත් නැතුව හිටියේ අපි පුන්නක්කු කල්ල දෙල්ල මගේ ළඟ තියෙනවා රජ බොජුන් මෙයා තාමත් හිතාගෙන ඉන්නේ මෙයා රජ වෙලා කියලා 16 වෙනිදායින් පස්සේ බලනවා මම රාජාභිෂේක උත්සවය ගන්න හැටි එතකොට මල්ලි රජ කරවන්නේ නැද්ද යාව රජ කරනවා හැබැයි උටුන්න දාන්න නැතුව සිංහල රජ කාලෙත් ඒක කළා මල්ලි රජ කළාට අයියා තමයි උටුන්න දාගෙන පාලනය කළේ හොඳයි ඊළඟට අපි බලමු අපේක්ෂා කුමාර මැතිතුමාගේ නත්තල් පප්ප කතාවට සජී පුතා දුන් උත්තරය. මම නත්තල් පප්පට එන්දුවට මම ගරු අපේක්ෂා කුමාර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. දෙසැම්බර් මාසේ නත්තල කියන්නේ පුංචි දරුවන්ගේ උත්සව මාසයයි. නත්තල් සීය මල්ලේ දාගෙන ඇවිත් සෙල්ලම් බඩු බෙදනවා. දරුවෝ නත්තල් සීය එනකම් බලාගෙන ඉන්නවා. දැන් මගේ තත්ත්වෙත් ඒකයි. මේ දෙසැම්බර් මාසේ මගේ නත්තලයි. නත්තලට ඉස්සල්ලා මම සෙල්ලම් බඩු බෙදලා ඉවරයි. දැන් ජනතාවට තියෙන්නේ මම බෙදුව සෙල්ලම් බඩු කඩාගන්නේ නැතුව සෙල්ලම් කරන එකයි. ස්තුතියි නැවතෙන්. well done සජී පුතා. කොහොමද දෙන දීම? කිසිම දෙයක් හිතන්නේ. හරි සරලයි. කටට එන දේ කියනවා. මගේ මල්ලි නම් කටට එන දේවල් කියන්නේ නැහැ. ඔව් ඔව් එයා කියන්නේ හිතට එන දේවල්. අපිට මතකයිනේ අවුරුදු 10ක්ම කළේ හිතට එන දේවල්නේ. මේ ඇහුවටම කුත් හිතන්න එපා සුදු ඇන් එක රෙපයාර් කරලා ඉවරද ඉවරයි දැන් තියෙන්නේ පේන්ට් එක වෙනස් කරලා වෙන පාටක් ගන්න එක විතරයි මේක රෙපයාර් කරලා අරන් ආපුවාම ඉස්සල්ලාම මාධ්‍යවේදියෙක් හැටියට අපේ මිස්ටර් සිඩ්නිව රවුමක් එක්කයි යන්න මිස්ටර් සිඩ්නි නෝනගේ නමට අන්තිම කැමති පත්‍රය ලියලා තියන්න එතකොට නෝනට කරදරයක් නෑ හේ බියුටිෆුල් හොඳයි හෙට සවස 6:55ට හමු වෙමු good bad ugly Super Rádio